මන්තාව කවුදක්කමන් දේමනිලේ මොකදම උදේම හලෝ ඇයිබම උදනු මත දෙන්න වද වද දෙන්න උඹද අපිද ොකක්ද ෝම මේ කරපු කඇතවැඩේ උඹ හිද අපේන මුත්තිවරයි කැම්පස කියෙන මුතිබරයි. මොකද මොකදද මොකද්ද මමම කියන්නේ! මොකක්ද මං කරේ! උඹ කරේ මොකක්ද කියලා ඔන්න ලෝකටම පේන්න ඉන්ටරෙඩ්දාලා තියෙනවා. ඩේටඔන් කරලා බලපන්. නිලින් එහෙම කියම ෆෝණක කට් කරා. වෙලා තියෙන මොකක්ද කියලා මට හිතාකන්න බැරේ වුණා. මංෆෝනිකේ ඩේට ඔුන් කරේ වෙලා තියෙන දේ බලන්න. ට උන්කරපු ගමන් මට එක දිගත මැසයින්ජව මත්සත්පලින් මැසයි චේනගත්තා මාව ටැක් කරපු මෂන් කරපු නොටිෆිකේෂන් එන්නගත්තා කැම්පස් කෙල්ලගේ අලුපම ලී එකක අශේර රවින්දගේ පිස්සු හැදන වඩියෝ එක කැම්පස් කෙල්ල අශේරගේ කොල්ල එකෙක්ක රම් කිය හැටි දේයනේ මේ මොකදද මාව සීතල් වෙලා යනවගේ මට දැනුණා අප කැන්පස්සගේ යුනිෆෝම් එකෙන්ද මන් තව කෙනෙකික රොගුම් එකකද ගහිෙන් ඇඳම් එකින එක ගලවල සම්පූර්ණය නිරුවක් වෙලා කරන්න තින් ඔක්කොම කරන ඒ වඩියක කෑල ඉහෙම්මෙන් බැලුවම මාව කරන්ට් වැදිලවගේ වෙව්ලන්න ගත්තා. මේක වෙන්න බෑ! බෑ මේක කොහොමද වෙන්න වෙන්න බෑ මනාද වෙන්න බරි තෝ තෝ අපි කෑවා අපිව කෑව වනචරී තෝත්තොගේ අම්ම වගේම වෙඩපේ. ගනිෙද අම මනිහට කිව්පාලයන් පයයා මට නොපි දෑහට ොපි දැම්ම පලයම් මෙතෙර! මටේ වචනෑ හොනේ හේලෙෙන්ද කියල මට හිතාකන්න බැර වුණා. අම්ම පිස්සුවෙන් වගේ මගේ ඇතුම් ගේ නෙලියට විසි කරන්න ගත්තා. එයයි කිව්වෙ මොකක්ද! තොගේ තොගේ අම්ම වගේනයි? එතකොට මේ මගේ අම්ම නෙමෙද? මට වෙන කරන්න දෙයක් තිබොන්න ැහැ. කැම්පස් ගිරෙන බෑග එකටම රෙදිටිකයි ලැප්ි එකයි යොබාගෙන මට ගෙදරී එලියට බහින්නඋන්නේ උදේ මෝනවත් හෝධනෙ නැතුව. තාර්තසාාලය හිටියටයා මගේ දිහා බැලඉවත් නෑ. මං කාගෙදි කියලාහන්න ඕනිවුුණොත් මේ හැමදේම තත්පර ගානක් තුළ වෙනකොට මට එලියට බහින්න වුණා. යනෙන මගත් නැතුව ඔළුව හැරණුවත්තේ අඩි දහයක් විතර යනකොට ඉස්සරහින්නාාපු බයිකක් ස්ලෝපැල්ලා ආශේර අපිට ටිකක් දෙන්න බැරිත කියලහදදි මට තවත් මේ ලෝකන්න බෑ කියල හිතුණා. එක දිගට ෆෝණ එකට මැසේච් මං එකක් කොත් බැල්වෙනෑ ෆෝනෙ එක පොළොවෙ ගහන්න ඕනනි කියල මට හිතුුණම්. මං එහෙමම හිතල ෆෝනිික දිහා බලද්දිම ෆෝණිකරින් ගොුණාති කොහෙද ඉන්නේ. අපේ කේකාාව පාරේ. හද යන්නන්නේ යන්නේ රදේශ් අම්බලමාව කෙතරරි නේල හරින්න මම්මේ ලඟන්නේ. රදී ශැමිල්ල මට ගහයිද කියල හිතුරා. එතයාගේ කටහඩේ තිෙබ්ම නිියුණු විලාසේ මට දැනනාා. මට ඕනිියුනේ පුළුවන් තරන් ඉක්මනැට මේලෝ කෙන්ම හැගන්න. මම පහු කල්ලෑයන ගොඩක් මිනිස්සුන්ට එලිංකිික ලැබිලා කියල ඒ අය මට කියන දේවල් වලින්තේරුණා. අශී නකඩ රතිීශ් මල්ලක ඇවිල්ල බයික එක නතර කරා එයා මට හෙල්මට් එකක් මගේ අතට තුන්ඩා ප්‍රතිශ් මං ඔයා නකින්න මැනිික බයිවෙන් එපා මං ඉන්න ඔොයාට තමන් ගෙල් ෆෙන් ීඩිකක් ලීක් වෙලා තියෙද්දී තමන් එක්ක එකල්ල රූම් කියිය නැති වෙදත්ති මෙහෙම කරන කොල්ලු ඉන්නමතිකෙන මට හිතුනා. මාවෙක්ක ගෙහින් නඋබ කායක්කද රூම්ගිය කියල මට ගහයි බනී කිළු මට හිතුුණ එත්මට කරන්න තිබ්බ එකමදේ රදීශෂක බයික න්නකිනික විතරයි කිල් මும் බයිකික ඩැක. පරදීශ਼යක්ක සාක්කවෙන් පාවිච්චිකරපු මාాස්කක් මගේ අතරතුண்டා මංඒකත් දාකත්තා බයිකෙක वेේගෙන් ගෙහින් කිසිම කලේලියයක් නැති තැනක නතරවුණා. මහපාරේ නැතුනට වෙන්න ලොකු තාප ගහපු ෙවල් තිබ්බ අතුරු පාරක මේ ගෙදරට අපිිය අවබාව කවුරුත්ම දන්නේෙ නෑ. රදීශ් මල්පෝච්චයා කැටින් අතුර කරගෙන දොන ඇරිය, මං බිම බලාගෙන ගේ ඇතුනටාාව රදීශුත් ගේ ඇතුළොට ඇවිලි දොරවැහ්වා. මේ රදීෂක බෝඩිම කියලා මට අඳරගන්න පොළම හුණ. මන් තුෂ්නිම් භූත වෙලා ඔහේ හිටිය. රදීශික මොහොතක් මගේ ඇස්තික තිදිහා බලාගෙන එක්ක පාරටම මහොතුරුල් කරගත්තා. මගේ ඇඩුම මටවාවගන්න බැරිවඩා. රක්දේශ් අනේ මංගේ ඒමන්නෙමේ. රතිීශ් මාවත් අන්ද කරලා තුරුල් කරගත්තා. මට අය මත් තැඩුඩා. නැනිකසාති දෙකක් විතර අපි ඉවසමෝ ඉට පස්සමඔොක්කම මිනිස්සුන්ට අමතකවයි. රදීශයහෙම කිව්වම මට තගත් තැඩුඩා. අනේ රතිීශ් අම්ම කිව්ූ එය මගේ අම්ම නෙමේ කියලා. ඒ ටික කියත්තිනම් මට කොහොමත් දරාගන්න පොළුවගුණේ නෑ ඔයාට මං ඉන්නවා මැනික කියලා රදිී ශායමත් මගේ ඔලු වත්තගෑවා. රදීශ්මට ඊට පස්සයාගේ පෑනෙක විස්තර කරා. බෝඩි මේ දැනට කවුරුත් නැතිවුුණත් හවස්වෙදි එනනිසා අපි පුළුවන් නික් වනට මෙතනි නයින් වෙන් ඕනිි කියෙල එයා කිව්වා. අපි අනුරාධපුරයමෝ රදීශහිම කියදිමන් තුෂ්ණි පෝතවුණා මේ වෙලාවේ හැමෝගෙන්ම මිදිලා කොහරි ගිහින් හැගේෙන මට ඕමනවුණ ඇඳුම් ටික විතුරක් කරගෙන එලියට පැස කෙල්ලෙකුට හැඟන්න ලේසි දෑකිලමත් තේරුම් ගත්තා රදීශක බරු ටිකත් බෑකකකට දාගෙන අපි දෙන්න හැම දෙයින් මැඇත්වෙලා එවළම අ්‍රාධපුරයන්න තීරණය කලා එන ගමන් මඟ දිගට කොලියට දෙන්න තියෙන ඇනෙක්ස් ෙවල්ල හය ොය මට කතාකරෑනෙක් කියෙන රදීශ්කකිව්වා. කොලබින්න්න ඇත ළඟ පාතක කොියට ගෑයක් ගන්න පුළුවන් වුනත් ටික කාලෙක් මේ ඔක්කෝගෙන්ම අයින් වෙලා එමු කියෙලි තීරණය කරා. අනුරාධපුර සාලියපුර හරිය ඇතුල් පාරක ගේක තියෙන පුංචි ඇනෙක්සි එකක් හොයාගන්න මට පුළුවන්හුණා. රදීශ්පයිකක පාරෙම නතර කල්ල එනම්බකට කෝල් කරා. අපි ළඟ ඉතුරු කරල්ල තියෙන සල්ලිවලින් මාස තුනක කීමණි ගෙවල යාන්තමි ශේප් කරගන්න අපිට පුළමංහුඩා අනුරාධපුරට යද්දී හවස හතර පහවුඩා කඩයකින් තේටිකක්වත් නොබ්බි අපි එක පිම්නමවා අනුරාධපුර පහු කල්ල සාලීපුරට ඇවිල්ල අතුරු පාරවල් දෙකතුනකින් හැරුණාම රූස ගස්වලින් අතුරුවන වත්තත් මැද ඒගෙතර අපපිට මොුණ කැහුා එකක් තලන් තෑනි මනුස්සෙක් නිසා ගෙමල් ලයිටිකාරය අදලී කුණ වීඩියක ඉන්න කෙල්ල මංකීල් අන්ද්‍රරගන්න නැතුව ඇතික කියෙල මං හිතුවා බඩුවක් මොටටුවක් නැත්තුව බෑත්් දෙකක් එෙන්න්න කෙන බයිසිකල්ල එකකින්නාව අපි දෙන්න එන්නේ පැනලද කියලා තේ මනුස්සයහවා. මාස තුනක කීීමණි ගෙවල රෙදිදිික විතර කුස්සගෙන රදීශයි බායි අලුපත් ගෙදරට අඩිිය තිබා නිකරහිස් ෙදර රතු සිමෙන්න්තිි පොළොවෙ ම බිම වාටි වුණා. මෝන හෝදගන්න සබංකෑල්ලක් වත්‍රබොඩ කෝප්පයක්වත් අපි ගාව නෑ නේද කියල මට මතක් කොඩා රදේශුතේක්ක මැවිල මංගාව බිමින් වාටි වුණා අපි ජීවිතේ පටන් ගමවශයේ ඔයාට මං ඉන්නවාක් කියල කියති මට කිසිම දෙයක් නැතිවුනත් එඒයා මං වෙනුවෙන් ඉන්නවා කියල මට හිතුනා ුට්ක් හෙස නිියවුණට පස්සේ ප්‍රදීශ්කඩේයටගහි ඉදි්‍යාපපු පාර්සලයකුයි සබන් කෑල්ලක් එහෙ මාර කෙනවා. උදේ ඉන්දලා කිසිමයක් බරට වැතල නැති නිසා මට පලවෙනි කටම හිරවුණා අපිට වතබොන්න වීතරුවක්වත් තිබොන්නෑ අන්තිමටමං කොස්සයට ගිහින්ම වතර බෙවවා ඊට පස්ෙ අපි නාල රදීශ්ක බෑකගේ තිබ් බෙච්චිීටකක් බිම එලාගෙන ඇඳුම් ටිකක් ොලි කරල්ල ඔලුවටතියාගෙන හන්සි වුණ. ඒකම මටාද දවසි උදේන්දල වෙච්චදේවල් මතක් වුණා. මොනවත් වනේ නැත්තේ වෙන්න තියෙන ඔක්කුම දේවල්ල වනාා මට ඇඩන්න පටන් ගත්තා මගේ එකකි බිඳුම ඇහෙති රදීශ් මගේ පැත්තට හැරුණා. අශේනා ඔයාට අඩන්නත් වෙලාව තියෙනවද රදිීශිහම හතිවං ඇස් ලොකු කරල එයා දෙහා බැලවා මං මේ හෙටෙන්දල අපිට කරන්න තියෙන වැඩ පලෑන්් කරන්නනවා මට හුස්මගන්නවත් වෙලාවක් නෑ. ඔයා මේ අඩනව පිස්සු කෙල්ල මට පුදුම සැහැල්ලමක් දැනුණා අක්කගේ මනමාලයක කකුල් හෝතනා රදීෂ්ඨ ලැබුණ මුොද්දයි මගේ මාලේ උගස් කරන්න අපි තීරණය කරා අවශ්‍යම දේවල් පිතරක් ෆෝනිකෙ නෝට් පැඩිකෙ ටයි් කරන්න කියලා රදීශ් කිව්වා තිික දවසාක් කුස්සේ දනලිපේ ශේ් කරම කියලම රදීෂ්ටකි්වා එයා පුදුම වුණා ඔයාට දරලිපි උයන්න පුළුවන්ද මංඔොලු වල්ලා හිනා වුණා මැටිවලන් දෙකතුනක් ඕනි තුන පහජාතිටිකාක් කාල් පරිප්පු පිටිකළ පොල්කිරියක්ක් සීනි තේකොල තේහදන්න කෝප්පයක් පිහියක්ක් එලවනුටිකක් පොල්තෙල් බාකයක් කොට දෙකතුනක් පිගන් දෙකක් හැඳි දෙකතුනක්. ජීවත්තන මේ මධිත කියල මට හිතුුණා. මැනික ඔය කෝටම කලේ ලියාගන්නකෝ හෙට උදේම අපබි කසාතු බන්දිනවා. පරදීශෙම කියන්ති දුක් වෙන්නද සතුට වෙන්නද කියන මට හිතාගන්න බැරිවුණා. ඕ. ජීවිතේ මෙහෙම තමයි. අපි උදෙම බැංකෝට ගිහින් රත්තනන් බඩටික උගස් කරල්ල කච්චරයට ගිහින් එතින දෙන්නෙක් සාක්ක්‍යයට අරන් අපි කසාද බැන්දා. සාරියක්වත් නැතුව මලක් පේනමානෙක නැතුව අශේර කසාද බැන්දා. අපි කෙලින්මාව අනුරාධපුර පොලට මාස්කෙකද්දාල හෙල්මටකක් දැම්ම මාව කාටව තඳදරගන්න පොළව ුණේ නෑ අපි පොේ ඕනි බඩුටි කරගෙන ගෙදරෙනකොට බඩකින්නේ වෙවුල්ල නරගෙන තිබ්බා කසාද බැඳල ගෙදරැවෙන්ලා බතුයි පරිප්පයි කන මුල්ම චෝඩු අපිියෙන් නැති කෙල රදීශීනාවන එත් මට දැනුනේ පුදුමා කාරම නිවන ඕ අපි බිින්දු වෙෙන්දල ජීවිතේ පටන් ගත්තා අලුත් මුට්ිට හල්දාෑල මං ගොඩක් පහන් හිතෙන් රදිිෂ්පත්තු කරපු ලිප උඩින් තියල බත්මු්ටියට වැන්දා මං වදිනව දැක්ක මෙයක්ත් වැන්දාා ලාම්පු තෙල්ටිකුත් ගෙනාපපු නිසා ලිප හොට පත් වනා ගෙදර කලින් හිටපු අයද මන්ත දරකොඩා ගොඩ හල තිබ්බා අපි රෑටතෙක්ක මු කියන්න තිීරණය කරා මං පරිප් ටික හෝදලා කාහචුට්ටක් දාලා බත්යක තිබ ලිපිය මනි පැති තැම්බේෙනතිබ්බ රතුලන ඕනි තරම් පොල ලාබිට තිබ්බනිසා පිගත්තේවා ොකలోනු බැෑවල් පරිසංකරන්න ෆ්‍රංචිකුත් නැතියක ඒෙ ලෙසි වුණ අමමු පිනිස් කරල් දෙකතුන කුත් කැප්වාම මට කරපංච මතක් වුණා ඒකම මටැහුුණේ අමුතු සත්ධයක් රදීශුතේ හඬ හගෙන හිටිය මොනාහර බිම දිගේ ඇදි ලైනහඬා ම අපේ කුස්සේ දොරගාවන් මතුන රූපි තැකලමං කලපලෝනාා වේලිච්ච පොල්ලත් බිමතික ඇදගෙන බතිකවම කැඳල හිටපු ගෑන් කෙනෙ. අපි දෙන්න බයවෙලාවගේෙහිටිය. ළමයිනේ උයනවද! අපි දෙන්න බයවෙලා ඔලූ වෙනවා. අපේ මහත්තයක් කිෙව්වා ඇලෙක්ස්්‍රකටය ළමයි දෙන්න එක්කාව කියලා මං සමිතයව අන්දනාාවට ගියානෙ දරුවනේ. අපේ පුතා තමයි මේ අනක්ෂ එකකක් තියෙනවා කියලා පෝර් එකට දාලා තියෙන්නේ අපේත් පාලුවටිතින් අපි කෑමතික අවුරුහරයෙනව නම් අපේ මහත්තයක් කිව පිළිවෙල පෙනුම ළමයි කියලා එයහන ගම එයා කොස්සේටෙබොුණා බඩුමුටු ලංකරගත් අද අපි ඔොලෝ වනවා පොතේ මේ වත්තේ ඕන තරම් පොල් වැටෙනවා අතන දෙහි ගහා රම්පකරපිංචකාරයක් තියෙනවා අතන මෙතන කොච්චිගසුත් ඇති ඕනික කඩා ගැ්ඩ නිකම්මරි ලෞකකායනවා අපි දෙන්න මෙන්මුණ බැලවා අනේ මේ වච්චනටිකත් හරේ වන්නවනන්දෙ ගොඩාක් පිංහොයාට. මං හිනාවෙලා ඇහෙම කිව්වා ඒ අතේ තිබ පොල් ගෙඩිය කෙතන බිට දැන්වා. මේ පුතාට පොලයක්කාරී සුද්ධ කරන්නට පුළුවන්ද අන්න අතන පොල්ලුල බිම හිටවලලා තියෙන පොල්ලුලක් නැඳදා අපිට පන්නවා මත පොල් සුද්ද කරන්නම් පොළුවන්නදෙ එත්තාම හනමනයක් නෑනේ. රදිීසියහම කියන්තිය හිනාවෙලා යන්න කියා ල් ොච් හම ැබෙනෝනම් ොච්ර හොඳදගේ ලපිදෙන කතාාවුණා බත්තක පෙනදදා උතුරනකොට මං ඉින්දරෙලියට ඇදල අගුරුවඩ බත හැත පෙන්න්න තිම්බා රදීශ් රතුලනු සුද්ධ කරා මං කඩපිචරිික් කඩාගනියන්න බලද්‍යම අර නැந்தආය මත්තැවිල්ල තිබා එයාව දැක්ක ගමන් අපේ සුඩ කියිය එයාගේ එක් අත්ධක හිරමනයක් මන්න්‍යයක්, පොඩිතාච්චියයක් තෙල් හැන්දකුත්තිබ්වාා මේයි ඔය දෙන්නට එයා හිනා පුරෝගෙන කියන්ති මගේ ඇස්පලට කඳලුවාවා මං ඉස්සරහටි ගිහින් දෝ තින් මේේතේවල් ගත්තා නැන්දට පින් මටි ඉකි ගැහුනාා පිස්සු කෙල්ලා අ දෙනවා පුතේ දෙන්න එක්ක එෙහෙනං කිරියාර ටිකක් කුයාගෙන උඩ මලුවඩි ගිහින් එඩ වෙලාවක රු අනලිසයටත් හවසකට යන්න්න මග එහෙනයි යන්න ීවිතේ ටිකටික හැදනව කියල මට දැනනාා අපේ නැන්තට හිතෙන් දහස්වාරයක් පින්දුන්නා රජීශ් පොල් ගෙඩී ලෙිගහති මාත්වත්තට ගිහින් වට පිට චුත්්ටක් බැලවා රම්පේ කරපංචා ඉති දෙකතුන කඩාගෙන සාරයට හැදිල තිබ හින් කොච්ච හුරක්මං කඩාගත්තා ඒ ෙදර මිදල අයිනික තිබ මිස් කළලක් පෙන්ඩලා රදිශ් මේක සුද්ධ කරම නේද කියලමං කිව්වා එයාම සුද්ධකරපු පොල්මුඩු අරගෙන රදශ් මිරිස් කළ සේදවා පරිපෝ ගානට තැම්මිලා නිසා ම බත්තෙක බාල අයමත් ලිපට පිම්බා. ගිනිතලු හරි සාරරි ඇැවිලන. ම නනි මැති ඇති ලිපේතේ වතුර හිදීගෙන ෙද තෙල් චුත්තාත් දෙබ. ලනුයි රම්පේ කරපංචයි තෙලට දැම්වම හරි යාසහිතන සුවගට තෙපරාති වන්න ගත්තම මම පරිපුටි කේකට දැම්බා. රදී ශමාරුවෙන් හිරමනෙවට දංගල දඟල පොල්ගානව දර්කිත්ති මට අයි තිීනාගිය. ම රතුලනු ෙඩිටිකයි නැටි කඩපපු කොච్ච හොයි. යැගෙන රදීශෝධපු මිරිස් කලුගෙන් තිිබ්වා කොච්චි පොල් සම්බෝලෙ හරි ගානට හැදුණා ඔයාට ගලය අමරන්නක් පුළුවන්ත කියෙල රදීශ්ශහදදි මට හිනා කියා බත්තුූයි පරිපු තෙම්පරාතුවයි යහමින් කොච්චිදාපු සම්පෝලය ඔන්න අපේ මංකල පෝචනය රදීශ් මුල්ම කටමට කවත්ති මට ඇඩෙන්න්නාවා අපි ආයමත් වැඩ පටන්ගන්න ඕනිෙක් කියෙල් අපි හිතුවා සල්ලිවල අවෂ්‍යතාව වෙනදට වඩා දැනේත්ති අපිට නාස්තිකරන්න කාලයක් තිබොන්න අපි ෆේස්බක් youtube පැත්ත නොයා හොඳදට මබිසිවෙලා වැඩකරමු අපි හැමදේම ලස්සනට කරකමු බත්කාල සාාල බිම හන්සි වෙලා ඉන්නකමා රදිීශ්කිව්වා අපි වැඩකරේ ෆ්‍රීලාන් සයිට් වල නිසා ගෙදන ඉඳලම්ම වැඩකරන්න පොළිවන්නුනාා උදේට නැගිටලා දෙන්න මුයල අපි වැඩකරන්න වාටි වෙනවා ඉදාගන්න කොට් ුල තියාගෙන ලැ්පක කොට ടු තියාගෙන අපි බිම වාටි වෙලාම වැඩ කண்டවා ඒ අතර සල්ලි ලබෙන විදිහට අපි ගෙදරට ඕනිදේවල් ටිටික ගත්තා முලෙන්ම මෙට අන්ගත්තා ඊට පස්ස ගේෑස් ලිපා අපට ඒ ප්‍රජෙක්ටකීවර වෙදදිම සල්ලියෙන් නිසා ලොකු ගැටලවක්කුණෙත්න්නෑ සාරියක් කදගෙන දස්සාාවට නොයා ගෙදර ඉදල සල්ලි හம்ப කන්න හැටීති ගෙදරයිති වැදර තේරුම් කරන්නඩ අපිට බැරිவிடடா. ඒත් එයාගේ රටඉන්න පුතා එයාටේක තේරන්න පැහැදිලිගල තින්වා එයා අම්මා කෙනෙක්වාගේ අපේ යුවමනයිපාකා ොක්කුම හොයිල බැලවා ලේකුුණු විඩියකේ මංවගේ හිටියේ කවුද කියනෙක් මට අදට ප්‍රශ්නයක් ොඳත් ඒ ගැන කතා කරන්නමත් රදී සිද තුන්ටිනෑ ඒවා වැඩක් නෑනයසි අපිට ඔය නෙවෙේකිල් ඔයා දන්නුවමන් දන්නවා ඒ මතිද. වත්සෑ ෆේස්පු කොක්කම ඩියෙක්ටුවඩ් කරපු නිසා යාළු වෙසි ලින්න හතරු ම මැල්ල කියල හිතන වැතිකෙන මට හිතුනා ලඟීම්ම පන දෙන්න ආශත්‍රිකරපු මගින් වචනයක්ව තහන නැතුව හැසිරුණු විදිහෙක්ක මට හැමදේමු පිළිකුල්ඩ අපිට මේ වෙති යාල්වික් කියල කියන හිදී රතිෂ්ක යාල්ුවෙක් හිතරයි පහන් ඉතලා හිටලා කතා කළ දුක සැපැහවා අලුතින් වැඩ කරන්න තැනහෙම අල්ලල දුන්න මිස එ මංගැන මොකෝ තැහව ෑ කියෙන රදීශ් කියවා දෙමාපියෝ දෙන්න මක්ක මොහොත්තෙ මගේ නෙමෙයි කියලා මාව එලියට දාපු එකින් යාලුවෝ ගැන හිතාන්න මට කිසිම් උමනාවක් තිබොන්ඩෑ වීඩිය එක දාල සතු දෙකක් යද්දි කතා කරන්න තව අලුතින් මාතෘකා එනකොට මිනිස්සුන්ට අශය අමත ුණා කල මන් දන්නවා නිතරම හවස්වර්වේ රුවන් වැලි සෑයට ගිහින් අපි සෑමල්ුවේ ගොඩාක්වාදි වෙලායිදවා රුවන්වැල සෑ කොත්වහන් ස එක්ක දැවටි දැවටි වලාකුළු පාාවෙන හැටි බලනවං ගොඩක් රාස කරා මැයි පස්වනිත හවස රදීශික පාරටම අශේ ඔන්න අපි බැඳල හෙටිට මාස තුනක් කියල කිව්වා ජීවිතේ ලස්සනම මාසතුන මේවෙන් ඇති කෙන මට හිතුනා හට උදේම රුවන්වැල සෑයට ගෙහින් කිරියආහාර පූචකරන් රඕනිි කළ මං හිතුවා අපි හතර හමර වෙදදි නැගිටලා ඒ ගත්තු අලුත්ම මුට්ියට කිරිය ආහරයේවා පුංචි මැටි පාතරයෙකුත් මං ඊම ගෙනවා මං මගේ කළපාටි ලැගි එකට සුදුපාට කුෘතයිකන්දාා රදේශයක බේච් කල කලිසම එක්ක මගේ වගේ සුදුපාට ටප්ප එකක්ැන්දා පාමාර වෙද්දම් අපි කිරියාහාර පාතරයි දෝති නරගෙන උඩමළුවට යන්න ගේ නිෙලීට බැස්සා. දවල්ට ගිනි ගහන රස්නෙ වුණාත් අනුරාධපුර කියයනි පාන්තරට පුදුම සීතලක් තියෙන පැත්තක් කියෙන ගොඩක්කය දන්නෙනෑ. තුනි මීදුම එක්ක සීතලේ බයිකෙක යනකොට තවත් සීතල වැඩි වුණා. කොහොම ගහ හන්තියෙන් හැරෙද්දිම රුවන් වැලිසඇ කොත්තුහන්ස පෙනෙද්ද මට දැනනෙ පුදුම නිවනාා. නිල් මානිල් මල් සුවන්ඳ නිෙළුම්මල් සුවන්ඳ හදුම්කුරු සුව දෙෙක්ක ගාත කෙන හට අහෙනකොට රුවන්වැල සෑගාව මං වෙනම ලෝකිකට යනවා මේ උදේ සීතලයේ ඒ හැඟීම තවක් ලස්සනයි අපි වැදල ඉවරවෙලා සෑමලුවම කොනක වාඩි වනාා ජීවිතේ වෙච්ච දේමල් ගැන දැන් හැල්ල බලන්නකොට පුදුමත්හි දෙෙනවා එක්ක මොහොතේ අම්ම කියල කිව්ව කෙනා පවා අහිමිියුණ අවාසනාවන්ත කෙල්ලෙක් ොඩත් හයිියටන්න සැමියෙක් ලැබුණේ මගේ පරණ පිනකට කියල මට හිතුරා කතා කර එහෙමට කියලා කෙනෙක් නැතුව රදීස්ක ෆෝර්න එක මේ වගේ වෙලාට රිං ඇති මට පුදුම හිතුනාා හෙලෝ පහන් කියපා රදිිශ කොහෙතු ඉන්නෙබා පහන් කළබල නහද හඬ මටැහුුණා රුවන් පැලිසෑටාව මචං ඇ මේ මචන් කළබල වෙන්නෙපා අශේර අශේරාව මාටලදාලා මාව සීතලවෙලාගියා උබට පිස්සුදපා හිටපා විඩකන් කරන්න රදේශයහම කියල මාවත් ලළඟට අරගෙන වේනිියෝන් කරා පහන්විතරක් දෙෙමෙයි තව රදේශ්කයාලූ කීප දෙනෙක්ම බය බිරන්ත වෙලා අස්ක්‍රනිික දෙහා බලාගෙනීම අපිට පැෙනුණා.! ඒක වෙන්නේ කොහුමද පාං අපි දැමේ මිනිය දක් නුගේකුඩින් ටිකක් මෙහා පාණෑනනි අශිරව මදල තාලන්නවා. මාව වව්ු ලන්නගත්තා. රදේශ්මාවත් තදින් මගේ අත අල්ල ගත්තා. මචං මොනහරි ලොකු වැරදීමක් මීට තුන්මාසකට කලින් හුනාා. ආයමත් තේ වැලත්ත වෙලා ඇති පොලිසියෝක විසඳයි එදාට බලමුෝ මං හොඳටම බය වුණා අශේරා මැනික මීට වඩා දේවල් වෙලා තුොයා ගොඩ නැගුණනේ දැන් හැමතේම කොයි අතට හරි විසන්දේ අපි බලාකි නෙමු ්‍රදේශ් මගගේ ඇතින් තද කල් අල්ලගෙන් නැකිත්තා අපි ඉක්මනට ගෙදරාවා තුන් මාසකට කලෙලික් කුණ වීඩියකේ හිටපු අශේරගේ මලසිරුර ඇලක් අයිනේ. ලී කරගතු பிர්‍රයිවර්ඩ් කැම්පස් කෙල්ලක බට මාසතුුණක් මිනි ඇලායිනේ බු කියිය කැළඹිලා තිබ්බා YouTube් එක කැළඹිලා තිබ්බා ලීක් කරපු ලිංක් හුවමාරු කරපු අට බනිනායගේ ලී කරගතු කෙල්ලන්ට බන්නයගේ වාර්ත විවාද කෙළවරක් නැති වනාා කොටසක් හතේ අපේ පොත ගැයි උපත් පාල්ලය ගෙන හැල් ලියල තිබ්බා ගේයින් එලියට නොදා දෝල හදාන්න මහාචාරයවර උපදෙස්දීල තිබ්බා කොටින්ම රටටම වෙන වැඩක් නැති වනා. ගෙද රයිති ජෝඩුව වයස නිසා අපි අහල පාල්තිය යනකොට මස් ධම්ප නිසා අපිට ප්‍රශ්නයක් ගොුණේමනෑ අපි නිහඩුවනාා ඒත් අතුරු දහනුන අශේරගේ පෙම්වතා රධීශ් සොයා පොලිසිය බෝඩිම් පී රයි කියල අවු නිවස එක එක් අපිටික් කළබල වුණා තව ටිකකින් අයි ම නිවුස එකක්කාවා. මේ මගේතු අශේර නෙමෙයි මේයා වගේම වෙන ළමෙක් අශයනග පියාගෙන් ආන් තෝලනාත්මක ප්‍රකාශය. එක තප්පනෙන් හැමදේම වෙනස්සු නේහෙම. තම තියනි අශේන රවිින්දිකිගේ වමත්ලේ තිබනු පිලිස්සුම් කැල නොගේෙකුට ඇළමාර් ගැන්සලින් හමුමුව මලසිර්්‍රේ දක්නට නොමැති බව අශයනගේ පියා මළසිින්ද්‍රුව හඳුනා ගැනීමේ පරීක්ෂණයේදේ පොලිස් සිරදන්ව ඇත. කුඩා කළලත පිලිසනු බවත් ඇයට අවුරුතු විස්ස පමණ කාලේදී ගත් ඡායරූපෝල පවා එම කැලන දක්න දැඇත්තාත් මල සිරුරේ එය නැති බව අශේරගේ පියා පවසයි. රටම්ම කැලඹුණේ එහෙමයි මේවෙනි මොනාද කියලා බලබල ඉඳවාමිස අපිට කරන්නගයක් තිබොන් නැහැ පහෝද උදෙේ වෙනකොට මිනිමරු අල්ලල තිබ්බා නුගේකොඩ ඇලක් කසලින් සොයාගත් තරුණියගේ මිනිීමරවා සියල්ල වමාරයි සන්ධීප ජයකොඩි රක්ෂි බන්ධ නාකාරයට. මාව කැඩ කෙනා වගේ මට දැනුණා. සීප සන්ධීප කියලා කියන්නේ අපේ කැම්පස් එක අපේම බැච්චකේ කෙනෙෙන්. අනුන් ගැවතානය ගන්න ඕනිම මෝඩ වැඩක් කරන්න සල්ලි විසිකරන්න මිනිස්සු පාච්චල් කරන සන්ඳීපක සල්ලිවලට වහා වැඩිලා පස්සෙන් යන සහචනය රෑනකුත් හිඩියා. පෙන්න්නම වැඩ කෙනෙක් වුණාත් සඳීප මන්දිහා නිතරම බල්වා කියල මට දැනුණාම මං බය වුණා. තමන්ට ඕනිදේ හොඳින්න් හරි නරකින් හරි කරන මෝඩෙක් නිසා ඒබය අසාධාන්න වනේ නැහැ. මං අධීශෙක යාලයි කියෙන කැම්පස් එකේ වැඩි දෙෙනෙක් නොදන්නවාඋුණත් දන්න පිලිසකුත් හිටියා. ඒ අතරේ සඳීප කෙලින් මඇැවිල මට කැමතීකිවා. සන්ඳීපෙක්ක යාලි වෙලා සතියයේ අතැන්න බව දැන තැන ඒක අතපපුර ෝනිික් කියෙක් න්න මට ඔඕනිියුුණේ නැහ. මං බොහොම පිළි වෙලට මටකිෙනෙ ඉන්න බව සන්ඳීපට කිවු්වා ඒ අයික යා වෙන් ඕනි කෙල්ලෙ කුඩ පැගෙන ඉන්නවක් කෙළල මවාගෙන හිටපු සන්තීපටක ලොකු ලැච්චාවක් වෙලා තිම්බා ලීකුණන වීඩියෝ එක්කයි සන්ඳීපගේ මේ කෙල්ලගේ මරනහි ලොකු කතාවක් ඇතිකෙන මට හිතුරා තව වෙලා අද්දිී හැමතේ ආරංචිවුණා ඒ කෙල්ල නිශේරා නිෂේර තරිදී ොළඹ තිෙනන නිවාස සංකීන්න එක කිස්සීම හౌ හරන්නක් නැති හේ ජීවත්තන ෙදරකතුවේ සන්ඳීපට ම බෑ කිවට පස්සේ මකින් පලිගන්න ඕමනා වෙලා තියෙනවා මට ඇසිද ගහන්න කියලා කොළඹ පාතාල චන්දියකුට සධීප මගේ ఫොටో එක එෙක්ක ඩ ක්තුన్నలో ఫොටో එක දැකපපු ගම මේ චන්ධයා මේ කෙල්ලයා ජීව ෙන මුොඩක්కు නිවාසලන්න කෙල්ලෙක් කියලා සඳීපට කියලා තියෙනවා ඒක් එකම පැටළම ලිාගන්න බල්ලොකොතු මගේ රූපම තියෙන කෙල්ල කෙතිෙන ඉන්නවාක් කියල සන්ඳීපහොයාගෙන ඇසිද් ගහන සැලස්ම වෙනස්වෙ නීට පස්සේ ඒ කෙල්ලව බොරු චාටුදාලා හරික්මනට යාලු කරගන්න සඳීපට පුළුවන් බවෙලා ඒ කෙල්ලට අහල්ස උසට බලාපොරොත්තු දේලා පෝසත් කොල්න්නෙක් බඳන්න කැමති උනාාම ඒ කෙල්ලා හරී උපරිමෙන් රැවටිලා ඊට පස්ස මංවාගේම කොන්්ඩෙහදලා කෙල්ල හිතට ඇති ආතරයට සැලෝන් එක්කගෙන කියා කියලා. ඊට පන්සේ අපේ කැම්පල්ස් එකේ ඇඳමකු තන්දවලා හොටේ රූම් එකකට එක්කගෙන ගිහින් තියෙනවා. ඒ රූම එක කලින්ම කැමරාසිත් කරලා තියෙනවා. වීඩය කෙලියටන අන්න එහෙම. මගේ නමින් වඩේකාපු නිසා එක එල්ලට කිසිම ප්‍රශ්ටයක් වෙලා නෑ. ඒතේ කෙල්ම රවට්ටලා කීප වතාවක්ම සන්ධීප හොටේල්ස් ගානය අරගෙන ගිහින් සුපරතු විදිහට බේරෙන්න්න හැතුවන්ත් කෙල්ල ප්‍රගනට වෙෙලා ප හොයාගනේ කෙල්ලාවම සිද්ධවුණන ප්‍රශ්නැති කෙල්ලව තල්ලු කරාමයා නැති වෙලා ඉට පස්සේම කාරකයදාගෙන ඇැවිල්ල ඇලගාව දාල ගයා කියෙෙන සන්ඳීප පොලිසියට කටඋුත්තර දීන තිම්බා. ඊට පස්සේ ශෝෂල් මීඩිය වලිනුයි දන්න අඳරන හැමෝමයි මාව හොයන්න පටන් ගත්තා. මට බැනපූ ලෙංක් කිල්ලපු කටවල්වලින්ම මගේ ගැන හැෑලි ලියවෙන්න පටන් ගත් තේ අතරේ මට තිබුණක ප්‍රශ්නයයි ඒත් කවුන මේ මංවගේම නිශේරා අශය රඩාවෙන්ති නිශේර තරින්දිී ඒ නම් පවා සමානයි කියල මට හිතුුණ රදේශ් මට අම්ලගේ ගෙදර යන් ඕනනි රදේශ් පුරුතු විදිහට සංසුන් මූණෙන් මැලවා කොයි අම්මකි ගෙදරු දශයේ ඔයාගේ ඇත්ත අම්මකෙෙන නැත්තා හදාගත්තුව අම්මගෙද කොහොමුණ ඔයා වෙනුවෙන් නිස්කාරන්නේෙ නැතිවුණ ඔයාකි නංගෙකි මළගෙද්‍රරන ඔයා යන්න මෝණේ මාවා ප්‍රානික වෙලා වැටෙන් යනවමගේ දැනුඩා නංග හ ඔයාකි නිියුන්නන්ගේ අපේ තාත්තා ජීවිතය එක කාලෙක කරපු වැරද්දක් නිසා මුඩුක්කු නිවාස පේලියක හිටපු අහිංසක කෙල්ලෙක් ගැබ් ගන්නවා. එයාව බඳිනවට ආත්තම්මලා විරුද්ධ වන හින්තා තාත්ව වෙන කෙනෙක්ව කසාතු බඳිනවා. අන්තිමට තාත්තත ගැබනි අම්මගේ ගෙතරී ීර්්‍යාන කොලෝ පියවරගන්නවා ඒ ගැබිනි අම්මට උපන්ෙ එක ධර්ුවෙක් තාත්තපාර ගන්නවා අනිෙක් දර්වාට නඩත්තු ගෙවනවා එහෙම වෙන්වුන මං වෙනුවින් ජීවිතය පූජකරපු නාංකි්‍යෝ බලන්න මට යන්න ඕනිවඩා අපි බයික එක එදාම කොළබාව පුංචි ලෑලි ගේක ලාපු පෙට්ටියක මන මාලිය විදිහෙට ඇඳල නිදාහ නන්න නංකිි දැක්කම මට දරාගන්න බැරි හැකීමක් දැනදාවා. මගේ ඇත්තාම්ම නම් මාව දකින්නවත් කැමති වුණේ නෑ. ඔවු! එයාගේ ජීවිතේ විනාස්ස කරලා එයාගේ දරුවම්මත් නැතිකරපු මාව දකිනම්මට ඕනි වනේ නෑ. හදපු අම්මයි වදපු අම්මයි දෙන්නම නැතු අසරන වුුණාත් රදිීශැවිල මාම හරි ශක්තිමත්තිඉදිහ ටන්න ගත්තා. මට තියෙන එක්ම මිනිස්සෙවනට මංහරි විශ්වාසයෙන් තුරුල්ලුුණා. මගේ ජීවිතේ මට අහන් ඉතුරුවෙලා තියෙන අන්ටිම ප්‍රශ්නය මරධදිෂ්කෙනහවා. රදීශ් ඔය කොහොමතිදැයි වීඩි එක හිටි මන් එබේ කියෙල දැනගත්තේ. රදීශ් පුරුදු නොසැලෙන ඇස්පලින් මගේ ඇස්තිහා බැලවා. ඒක තමයි අශී විශ්වාසය ඔය හෙම කෙල්ලෙක් නිවෙකිලම විශ්වාස කරා. සංසාන පුළුවපටම ඔය ඇස් මගේම වෙන්න කියලාක් මම ප්‍රාර්ථනා කරා.